එළඹෙන නොවැම්බර් 14 වනදායින් පසු හදන ආණ්ඩුවේ කිසිම මහජන නියෝජිතයෙකුට අතිරේක වරප්‍රසාද ලැබෙන්නේ නැහැ. මන්ත්‍රීවරයා සැබෑ අරුතකින්ම මහජන සේවකයෙක් බවට පත්කරන ක්‍රියාවලියක් ලෙස ඒක හඳුන්වන්න පුළුවන්. 1977 දක්වාම මහජන නියෝජිතයින්ට වැටුප හැර අතිරේක වරප්‍රසාද ලැබුණේ නැහැ. මන්ත්‍රීතුරිය මහජන සේවාවක් මිස වර්තමානයේ මෙන් බඩ රස්සාවක් බවට පත්ුනෙත් නැහැ. සෑම මහජන නියෝජිතෙක්ම වත්කම් බැරකම් නීතියට යටත් බව කිව්වාට වත්කම් සම්බන්ධයෙන් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරන තත්ත්වයක් පසුගිය සමයේ දක්නට ලැබුණා. 77 පෙර දේශපාලනයට පැමිණි පන්තිය දේශපාලනයෙන් අපේක්ෂා කළේ සමාජ ගෞරවය පමණයි. 77න් පසු දේශපාලඥයින් පාදඩ ක්‍රමවලින් මුදල් හම්බ කරගෙන ඒ රැස්වලල්ලෙන් සමාජ ගෞරවයක් දිනාගත්තා. දූෂණය රටට දැනෙන නොදැනෙන මට්ටමකින් තිබුණු නිසා පැරණි ප්‍රභූ පන්තියට තවත් කාලයක් මාරුවෙන් මාරුවට පාලන බලය අල්ලාගෙන ඉන්න තිබුණා. ඒක ඔටුන්න පරවේණියක් කරගත් පන්තියේ ආරක්ෂකයින් හේවත් ඔටුන්න ආරක්ෂා කළ හේවායින් අතට එක් තීරණාත්මක අවස්ථාවකදී කිරීටේ බලය හිමි වෙනවා. එතැන් සිට දිගටම ක්‍රියාත්මක වුණේ තනිකරම පාදඩ දේශපාලන ක්‍රමයක්. කිරීටය හේවායින්ගේ ඔළුවට වැටුනට පස්සේ ප්‍රභූවරුන්ගේත් පවුරු පදනම් දෙදරා යනවා. මෙන්න මේ කියන මොහොතේදී තමයි ප්‍රභූ පන්තිය සහ පාදඩ පන්තිය වෙන කවරදාකවත් සිදු නොවුණු පරිදි එකතු වෙලා රාජ්‍යපාලනය හොබවන්න පටන් ගත්තේ. ඒක දෙපිරිසකීම අවසානය ඉක්මන් කළා. ඔව්, නිසකවම එහෙම තමයි උනේ. දැන් යලිත් සැබෑ මහජන නියෝජිතත්වය පාර්ලිමේන්තුව තුළ තහවුරු කරන කාලය ඇවිල්ලා. ඒකට වැඩි වැඩියෙන් මහජන සහය අවශ්‍යයි. හදබස වියමන විමලනාත් වීරරත්න.